ජලසම්පාදන රාජ්‍ය අමාත්‍ය පුත්තලම් දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සනත් නිශාන්ත මහතාට සහ ඔහුගේ ආරක්ෂක නිලධාරියාට මරු කැඳ වූ අනතුරු වන අවස්ථාවේදී V8 වර්ගයේ සුපපභෝගී ජීප් රථය පැදූ සනත් නිශාන්ත මහතාගේ රියදුරා රිමාන්ඩ් භාරයට පත් කළ වැලිසර මහේස්ත්‍රාත්වරයා කන්ටේනර් රථයේ රියදුරා අපමත මුදා හැරීමට 26 වෙනිදා නියම කළේය. කන්ටේනර් රථයේ රියදුරු රිමාන්ඩ් භාරයට පත් කරන්නයි කඳාන පොලිස් ස්ථානාධිපතිවරයා කල ඉල්ලීම ප්‍රතික්ෂේප කරමින් රුපියල් ලක්ෂ 5ක් වටිනා අපකරුවෙකුගේ බැඳුම්කරයක් මත ඔහු මුදා හැරීමට නියම කළ මහේස්ත්‍රාත්වරයා ඔහුගේ රියදුරු බලපත්‍රයේද తాවකාලිකව මුදා හැරීමට නියම කළේය. සනත් නිශාන්ත මහතා ගමන්ගත් V8 වර්ගයේ සුපපභෝගී ජීප් රථය ගැටනියු කන්ටේනර් රථයේ රියදුරා වශයෙන් කටයුතු කළ ජයන්ත නිරෝෂන් දසනායක නැමැත්තා මෙලෙස උදාහරණ ලද අතර V8 වර්ගයේ සුපපභෝගී ජීප් රථය පැදවූ සනත් නිශාන්ත මහතාගේ රියදුරා වශයෙන් කටයුතු කළ ආරච්චි කට්ටුව කැලේගම් පදිංචි සූර්ය නෙට්ටි අධිකාරි මුද්‍යන්සේලාගේ ප්‍රභාත් එරංග ඩිල්නේෂා නැමැත්තා රිමාන්ඩ් භාරයට පත් කළේය. අනුතරින් පසු සැකපිට අත්අඩංගුවටගෙන කඳාන පොලිස් භාරයේ රඳවාගෙන ප්‍රශ්න කළ කන්ටේනර් රථයේ රියදුරු වශයෙන් කටයුතු කළ ජයන්ත නිරෝෂන් දසනායක නැමැත්තා අධිකරණයට ඉදිරිපත් කළ කඳාන පොලිසියේ නිලධාරීහු සිදුවීමට අදාළව කරන ලද විමර්ශනවල ප්‍රගතිය දක්වන වාර්තාවක්ද ඉදිරිපත් කළහ. කටුනායක කොළඹ අධිවේගී මාර්ගයේ කේරවලපිටිය ප්‍රදේශයේදී පෙරේදා එනම් 25 වෙනිදා ආලුවම දෙකට පමණ අනතුරක් සිදු වී ඇතයිද කටුනායක සිට කොළඹ දෙසට ධාවනය වූ කන්ටේනර් රථයක පිටුපස V8 වර්ගයේ සුඛෝභෝගී ජීප් රථයක් ගැටි ඇතයිද දැනුම් දුන් නිලධාරීහු සුඛෝභෝගී ජීප් රථයේ ගමන් කළ ජල සම්පාදන රාජ්‍ය අමාත්‍ය පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සනත් නිශාන්ත මහතා සහ ඔහුගේ ආරක්ෂක නිලධාරියා වශයෙන් කටයුතු කළ පොලිස් කොස්තාපල් ජයකුඩි මහතා නියගොස් ඇතැයි දැනුම් දුන්හ. අනතුරින් සුළු තුවාල ලැබූ සනත් නිශාන්ත මහතාගේ රෙදුරු අවශ්‍යයෙන් කටයුතු කළ ඔහු ගමන්ගත් V8 වර්ගයේ සුඛෝභෝගී ජීප් රථයේ පැදවූ අය රාගම රෝහලේ 39 වන වාට්ටුවේ නේවාසිකව ප්‍රතිකාර ලබන්නේ යැයිද කී නිලධාරීහු සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන කරන්නේ යැයි කීහ. කන්ටේනර් රථය පැදූ සැකකාර රේදුරා වෙනුවෙන් පෙනී සිටි නීතිඥ මහත්වරු කරුණු දක්වමින් මෙම අනතුරේදී තම සේවාදායකයා කිසිදු වරදක් කර නැතැයිද සුඛෝභෝගී ජීප් රථයේ තම සේවාදායකයාගේ රථේ පිටුපසින් හප්පා ඇතිහේන් ඔහුට අප නියම කරන්නයිද ඉල්ලා සිටියහ. ඉදිරිපත් වූ කරුණු සලකා බැලීමෙන් අනතුරුව අධිකරණයට ඉදිරිපත් කළ කන්ටේනර් රථයේ පැදූ රියදුරා අපමත මුදා හැරීමට නියම කළ මහේස්ත්‍රාත්වරයා මෙම පැමිණිල්ල යලි කැඳවන ලැබෙන 19 වෙනිදා අධිකරණයේ පෙනී සිටින ලෙස ඔහුට නියම කළේය. එන අනතුරුව රාගම රෝහලේ 39 වෙනි වාටුවට ගිය වැලිසර මහේස්ත්‍රාත්වරයා නේවාසික ප්‍රතිකාර ලැබෙන ප්‍රභාත් රංග විල්නේෂා නැමැත්තා නිරීක්ෂණය කිරීමෙන් අනතුරුව ලැබෙන මස 5 වෙනිදා දක්වා ඔහු රිමාන්ඩ් භාරයට පත් කළේය. ඔබ තාමත් අපේ channel එක subscribe කරලා නැත්නම් නැවත video නැරඹීම සඳහා subscribe button එක හා bell button එක click කරලා අපේ channel එක subscribe කරන්න.